සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ ධර්මානුශාසනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් උදෙසා ධර්ම ශ්‍රවණය කරවන්නට මේ දේශනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ දැනට දකුණු කොරියාවේ සේවයේ නියුතු පත්තිනි වසම් රුවන් චාමර මහත්මා සහ ඒ පවුලේ පින්වුතුන් පිරිසත්, ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා. අංක 15 වලව්වත්ත උයන ගණේගම පැල්මඩුල්ල ලිපිණී පදිංචි සමන්ත කල්පනී සහ ශකිලා කියන මෙන්න මේ පින්වුතුන් පිරිස. අපි ඒ පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා පින්වතුනි මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළා මජ්ඣිම නිකායේ පළවෙනි පොතෙහි සංග්‍රහ වෙලා තිබෙන සූත්‍ර දේශනාව.
සූත්‍රයේ නම තමයි චූල හත්ති පදෝපම සූත්‍රය. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න අපිට මේ එක කාලයකින් පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. මොකද මේක බොහොම දීර්ඝ සූත්‍රයක්. අපි අදට විතරක් මේ දේශනාව එක කොටසක් අපේ පින්වතුන්ට දේශනා කරන්න කල්පනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ ඒ කාලේ හිටියා ජානුසෝණී කියලා බ්‍රාහ්මණී. මේ බ්‍රාහ්මණියා පින්වතුනි බොහොම ධනවත් බමුණි. කොච්චර ධනෙ තියෙනවද කියලා කියනවනම් මේ බ්‍රාහ්මණියා නිතර මේ වීදි සංචාරයේ යෙදෙනවා. නගරේ නොයෙක් නොයෙක් තැන්වල සිරි නරඹමින් යනවා. ඔහු හුඟක් වෙලාවට ගමන් කරන්නේ වෙලබොන් හතර දිනක් බඳින ලද රිදියෙන් නිම කරපු අශ්ව රථයක. ඉතින් ඔහොම යනකොට සමහර වෙලාවට සමහර මිනිස්සු මේ බ්‍රාහ්මණියා වටා එක්රොක් වෙනවා. අන්න එහෙම එක්රොක් වුණාම මේ බ්‍රාහ්මණියා ඔවුන්ට මේ මසු කහවණු බෙදෙනවා. කොහොමද බෙදන්නේ? ඔවුන් ඉන්න තැන්වලට ගෙනාපු මසු කහවණු විසි කරනවා. එතකොට හිතාගන්න කොහොට කොච්චර ධනිය තියෙනවද කියලා. ඉතින් මේ බ්‍රාහ්මණියා මේක නිතර කරන දෙයක්. එක දවසක් කොයි විදියට මේ බ්‍රාහ්මණියා නගර චාරිකාව යද්දී බ්‍රාහ්මණයට මොන ගැහුණා පිලෝතික කියලා පිරිවැජියේ. මේ පිලෝතික පිරිවැජිය ගැන යමක් කියනව නම් පිලෝතික පිරිවැජිය කියන්නේ බුදුන් සරණ ගියපු ශ්‍රාවකේ. සර්ව සම්පූර්ණයෙන්ම බුදුන් සරණ ගියපු, සර්ව සම්පූර්ණයෙන්ම දහම් සරණ ගියපු, සර්ව සම්පූර්ණයෙන්ම සංඝ සරණ ගියපු ශ්‍රාවකේ. මොකද පිංගුතුනි මේ සර්ව සම්පූර්ණයෙන්ම සරණ යනවා කියන්නේ මේක බොහොම විශේෂ කාරණාවක්. අද බොහෝ දිනෙක දැනගත යුතුම කාරණාවක්. බුද්ධ රත්නේ පිළිබඳව අංශු මාත්‍රයක්වත් සැක කරන්නේ නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ පරියාප්ති ධර්මයේ කෙරෙහි අංශු මාත්‍රයක්වත් සැක කරන්නේ නේ. මහා සංඝරත්නෙහි ගුණ අංශු මාත්‍රයක්වත් සැක කරන්නේ නේ. මෙන්න මේකට තමයි සර්ව සම්පූර්ණයෙන්ම තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ. පිටුතුරි මේ කාරණාව වැදගත් වෙන්නේ ඇයි? වැදගත්කම තමයි දැන් අද සමහර අයට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සැක කරනවා. සැක සංකා සිතුවිලි පහළ වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියද්දි, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය ගැන කියද්දි, භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාව ගැන කියද්දි සමහර අය සැක කරනවා. උදාහරණයක් මතක් කළොත් ඔය සමහර යහනවනේ ඉපදිච්ච ගමන් ළමයෙකුට ඇවිදින්න පුළුවන්ද? ඉපදිච්ච ගමන් ළමයෙකුට කතා කරන්න පුළුවන්ද කියලා මේ අපේ මහබෝසතාණන් වහන්සේගේ උප්පත්තිය පිළිබඳ සැක කරනවා. ඉපදිච්ච ගමන් ළමයෙකුට කතා කරන්න බැරි වෙන්න පුළුවා. ඉපදිච්ච ගමන් ළමයෙකුට ඇවිදින්න බැරි වෙන්න පුළුවා. ඒ අපි එහෙම කෙනෙක් දැකලා නැති නිසා. හැබැයි ඒක භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධයෙන් අපට ඒක මේ අතිශයෝක්තියෙන් කියපු කාරණාවක් කියලා ගන්න බෑ. ඒ මොකද උන්වහන්සේ සසරේ කරලා තියෙන කුසල් වලට අනුව. අපේ පිංගුතුන් දන්නවද අපේ භාග්‍යවතුන් වහන්සේ සසරේ කොච්චර පිං කරලා තියෙනවද කියලා? අපේ පිංගුතුන්ට මෙනි මේ කාරණාව සම්බන්ධයෙන් යම් පිළිගැනීමක් තියෙනවනේ. මොකද්ද කියලා කියනවනම් මේ ලෝකේ යමෙකුට යම් මනාපදයක් ලැබෙනවනම් ලැබෙන්නේ පෙර කරාවු කුසලයක් නිසා. යම් අමනාපදයක් ලැබෙනවා නම් ලැබෙන්නේ පෙර කලාව අකුසලයක් නිසා. දැන් උදාහරණයක් ඇටිට කියනවා නම් අපේ පිඟුතුන් දැකලා ඇතිව සමහර වෙලාවට මේ සමහර අය යෞවන කාලේ තරුණ කාලයේදීම පෙනීම සම්බන්ධයෙන් තියෙන දුර්වලතා නිසා කණ්ණාඩි පාවිච්චි කරනවා. හැබැයි පිඟුතුනි සමහර වැඩිහිටි උදවියේ ඉන්නවා අවුරුදු 60-70 ඉක්මවපු. ඔවුන්ට එහෙම දෝෂ නැහැ සම්බන්ධයෙන්. ඔවුන් ගැස් පෙනීම කොච්චර හොඳට වෙනවද කියලා කියන්නේ අර කණ්ණාඩි දෙකක් දාලා බලන තරුණයට වඩා ඉතාම හොඳින් පැහැදිලිව ළඟ දුර දෙකම සමහර වැඩිහිටියට පේනවා. එතකොට වයසට ගිහිල්ලත් එච්චර ඇස් දෙක හොඳට පේන්නේ ඇයි? ඒකෙනා පූර්ව ජාතීමේ ඇස් පෙනීම සම්බන්ධයෙන් හොඳ කුසල කර්මයක් කරලා තියෙනවා. ඒ තරුණ කාලයේ විලත් මේ ඇස් පෙනීම සම්බන්ධයෙන් දුර්වලතා ඇති වෙන්නේ. එහෙම දුර්වලකම් ඇති වෙන්න පුළුවන් මට්ටමේ අකුසල කර්ම වඩලා තියෙනවා. දෙන සමහර පවුල්වල බලන්න සමහර පවුල්වල ගත්තම අම්මත් ලස්සනයි තාත්තත් ලස්සනයි. දරුවෝ 3 දෙනෙක් ඉන්නවනම් දරුවෝ දෙන්නෙක්ම බොහොම ලස්සනයි. හැබැයි එක දරුවෙක් විතරක් අවලස්සනයි දුර්වර්ණයි. ඇයි එහෙම වෙන්නේ? ලස්සන වෙලා තියෙන්නේ ලස්සන වෙන පුණ්‍ය කර්ම කරපු අය. අවලස්සන වෙලා තියෙන්නේ
දුරුවරණ වෙන අකුසල කර්ම කරපු අය. සමහර පවුල් ඉන්නවා අම්මත් ලස්සනේ තාත්තත් ලස්සනේ දරුවෝ දුරුවරණයි. තව සමහර අය ඉන්නවා අම්මත් අවලස්සනේ තාත්තත් අවලස්සනේ දරුවෝ බොහොම ලස්සනයි. සමහරලට විද්‍යාවෙන් කියන්නේ මේවට හේතුව හැටියට මේ ජානවල තියෙන වෙනස්කම කියලානේ. එතකොට නං අම්මගේ තාත්තගේ ජානවල වෙනස්කම නිසා නම් ඒ දරුවෝ ඒ විදිහට හැදෙන්නේ. එතකොට එක්කෙනෙක් ලස්සන වෙලා අනිත් අය අවලස්සන වෙන්නේ කොහොමද? ඔක්කොම ලස්සන වෙලා එක්කෙනෙක් විතරක් අවලස්සන වෙන්නේ කොහොමද? හැමෝගෙම කර්ම එක සමාන නැති නිසා. අර චූලකම් විභංග සූත්‍රයේදී සුබ මානවකයා භාගතුන් වහන්සේගෙන් එවිල්ලා අහන්නේ තෝකනේ, ස්වාමීනි ඇයි මේ සමහර අය දීර්ඝායුෂ්ක වෙන්නේ? ඇයි මේ සමහර අය අඩු කාලයෙන් මරණයටපත් වෙන්නේ? සමහර අය බොහොම නිරෝගිමත්, සමහර අය රෝගී, සමහර අය ලස්සනයි, සමහර අය අවලස්සනයි, සමහර අය ප්‍රඥාවන්තයි, සමහර අය දුෂ්ප්‍රඥයි. මොකද හේතුව? භාගතුන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකාමානවා. කර්මේ තමයි හේතුව. කම්ම යෝනේ, කම්ම බන්දෝ, කම්ම පටිසරණෝ, කම්මේ සත්‍යේ විභජති. මේ හැම දෙයකටම හේතුව කර්මය. එතකොට අපේ පිංගුතුන් පිළිගැනීමත් අපේ පිංගුතුන් පිළිගන්නව නේද? මේ සමහර කෙනෙකුට පිංගුතුනි ලස්සන දෙයක් ලැබේ. සමහර කෙනෙකුට කැමති දෙයක් ලැබෙන්නේ පෙර කරාවු කුසල කර්මයක් නිසා. සමහර කෙනෙකුට අකුසල කර්ම ලැබෙන්නේ, සමහරට අකමැති දේවල් ලැබෙන්නේ පෙර කරාවු අකුසල කර්මයක් නිසා. එතකොට අපේ පිංගුතුන් දන්නවද අපේ භාග්‍යවතුන් වහන්සේ සසරේ කොච්චර පිං කරලා තියෙනවද කියලා? උන්වහන්සේ මේ බුදු බව ලැබුවේ, මේ සම්මා සම්බෝධි කියන මේ ඥාණය ළඟා කරගත්තේ දවසක දෙකකවත්, එමෙ නැත්තං අවුරුද්දක හමාරකවත්, ජීවිතයක දෙකකවත් කරපු කැපකිරීමක ප්‍රතිඵලයක් නිසා නෙවෙයි. උන්වහන්සේ වෙනුවෙන් සසරේ පිංවතුනි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. අති දීර්ඝ කාලයක කැපකිරීමක ප්‍රතිඵලයක් නිසා තමයි උන්වහන්සේට පිංවතුනි ඥාණය ලැබුණේ. අපි පිංවතුන් දන්නවද උන්වහන්සේ කොයි තරම් පිං කරලා තියෙනවද කියලා? උන්වහන්සේ කරපු පුණ්‍ය කර්මය හඳුන්වන්නේ සත පුණ්‍ය ලක්ෂණෙන් යුක්තයි කියලා. මොකද්ද පිංවතුනි මේ සත පුණ්‍ය ලක්ෂණේ කියන්නේ? මේ උදාහරණේ තේරුම් කරගන්න තරමක් දුෂ්කරයි. අන්න ඒ නිසා මම අපේ පිංවතුට මේ උදාහරණය තේරුම් කරගන්න කලින් මම මේ වගේ හදපු උදාහරණයක් මෙහෙම කියන්නම්. මම මේක මේ හදලා කියන්නේ මේ ධර්මයේ තියෙන උදාහරණේ රටාව තේරුම් කරගන්න. අපි හිතමුනේ මිනිසු 10 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සාංගික දාන 100 ගානේ 10 දෙනාම සාංගික දාන 100 දෙනවා. තව කෙනෙක් ඉන්නවා ওই 10 දෙනාට අමතරව. ඔහු කරන්නේ අර 10 දෙනාම කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එකතු කරලා ඔහු ඒ ප්‍රමාණය 100 වතාවක් කරනවා. 10 දෙනාම කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එකතු කරාම 1000යි. 100ව 10ක් 1000යි. එතකොට 11 වෙනි කෙනා සාංගික දාන කොච්චර දෙනවද? ඒ 1000 වගේ 100 ගුණය. එතකොට 1000 100ෙන් වැඩි කරාම 100000යි. ඔහු සාංගික දාන දීලා තිනවා 100000ක්. ඔක තමයි රටාව. දැන් මේ උදාහරණේ කියනවා දීඝනිකායේ ලක්කන සූත්‍ර අට කතාවේ අනන්තේසු පන චක්කවාලේසු සබ්බේ සත්තා. අනන්ත සක්වලවල් වල ඉන්න අනන්ත සත්ත්වයෝ යමෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර බැගින් කළොත්. පිඟුතුනි මේ උදාහරණේ තේරුම් කරගන්න නම් සක්වලවල් පිළිබඳව අවබෝධයක් අපට තියෙන්න ඕන. එක සක්වලකට තියෙනම ලෝක 31ක්. මනුෂ්‍ය ලෝකයයි, දිවි ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 16යි, අරූපතල 4යි, දුගති භූමි 4යි. ඔක්කොම 31ක් තියෙනවා. ඔකට කියනවා සක්වලක්, එහෙම නැත්නම් 31 තලයේ කියලාත් කියනවා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ අනපතුරුණව කොච්චරක් සක්වලවල් ප්‍රමාණයකටද? කෝටි ලක්ෂයක් සක්වලකට භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රිය පතුරවනවා. කෝටි ලක්ෂයක් කියවම සක්වල කොච්චරක්ද? කෝටියකට බිංදු 7ක් තියෙනවා. ලක්ෂයකට බිංදු 5ක් තියෙනවා. 7+5 එකතු කරාම 12යි. අංක 1 ලියලා බිංදු 12ක් ලිව්වොතින් අපි ඒ ඉලක්කම අපේ විවහාරයෙන් උච්චාරණය කරන්නේ කොහොමද? ඒ ඉලක්කම අපේ විවහාරයෙන් අපි නම් කරලා තියෙන්නේ ට්‍රිලියනේ කියලා. අංක 1 ලියලා බිංදු 12ක් ලිව්වොත් ඒ ඉලක්කම අපි හඳුන්වන්නේ ට්‍රිලියනේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පතුරවනවා
කොච්චරක් දුරකටද? සක්වලවල් ට්‍රිලියනයකට. විශ්වයේ පින්වතුනි කොච්චර සක්වලවල් තියෙනවද? දවසක් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්න නගනවා. ස්වාමීනි, විශ්වයේ කොච්චර සක්වලවල් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ කියන එක ආනන්ද කියන්න දුෂ්කරයි. නමුත් මං උදාහරණයක් කියන්නම් විශ්වයේ කොච්චර සක්වලවල් තියෙනවද කියලා තීරුම් කරගන්න. ආනන්ද, මේ කෝටි ලක්ෂයක් කියන විශ්වපතය පෙට්ටියක් කියලා හිතාගන්න. ඔකට පුරවන්න අබෑට. ඒ අබපුරූපු මේ පෙට්ටියත් අරගෙන දකුණු දිශාවට යන්න. විශ්වයේ දකුණු දිශාවට යන්න. ඉදිරියට හම්බෙන එක සක්වලකට එක අබෑටේ ගාන හෙලන්න. යමෙක් ඔය ක්‍රමයට ඔය පෙට්ටියත් අරගෙන දකුණු දිශාවට ගියොත් අර අබ පෙට්ටියේ තියෙන අබෑට ටික ඉතුරු වෙයි. හැබැයි විශ්වයේ තියෙන සක්වලවල් ගාන ඉවර වෙන්නේ නැහැ. දකුණු දිශාවට තියෙන උතුරට ගියත්, නැගෙනහිරට ගියත්, බටහිරට ගියත් ওই විදියම තමයි. එතකොට පිංගතුනි හිතන්නකෝ මේ විශ්වයේ කොච්චර සක්වලවල් තියෙනවද කියලා. පිංගතුනි මේ උදාහරණෙදි කතා කරද්දි කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? අනන්ත සක්වලවල් ගැන. එතකොට අනන්ත සක්වලවල් කිව්වම කෙලවරක් පේන්නේ නැති ප්‍රමාණයක් ගැන මේ කියන්නේ. ඊළඟට කියනවා අනන්ත සත්වයෝ. අපි පිංගතුනි අනන්ත සත්වයෝ කොහොම තේරුම් කරගන්නද? පිංගතුනි එක පෘථුවියක කූඹි කොච්චර ඉන්නවද කියලා අපි දන්නවද? මේක සත්තු කොට්ටාසය. මහා සාගරේ මාළු කොච්චර ඉන්නවද කියලා අපි දන්නවද? එක පෘථුවියක ගත්තත් පිංගතුනි විශාල සත්වයෝ ප්‍රමාණයක් ඉන්නවනේ. එතකොට දිවි ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, සතර ආපායේ කොච්චර සත්වයෝ ඉනවද එක සක්වලකට? මේ උපමාවෙදි කියන්නේ මේ හැම සත්වයෙක් ගැනම. එතකොට එක සක්වලක ඔහුමනම් අනන්ත සක්වලවල අනන්ත සත්වයෝ කිවම කොච්චර සත්වයෝ ප්‍රමාණයක් මේ උපමාවට එකතු කරගෙන තියෙනවද? ඊතර උපමාව කියන්නේ මොකද්ද? අන්නේ අනන්ත සත්වයෝම යමෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර බැගින් කළොත්, යමෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර බැගින් කළොත් අනන්ත සත්වයෝම සියවර සියවර කරපු සියලු පුණ්‍ය කර්ම ප්‍රමාණය එකට එකතු කරලා අපේ මහ බෝසතාන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයකදී කරලා තිනව කොච්චරක්ද? ඒකතු කරපු ප්‍රමාණය වගේ සිය ගුණය. අනන්ත සත්වයෝම එක්කෙනෙක් යම් පුණ්‍ය කර්මයක් සියවර බැගින් කළොත් අනන්ත සත්වයෝම සියවර සියවර බැගින් කරපු පුණ්‍ය කර්ම ප්‍රමාණය එකට එකතු කරලා ඒ ප්‍රමාණය වගේ සිය වතාවක් අපේ භාග්‍යතුන් වහන්සේ සසරේ පිංගුතුනි හැම පුණ්‍ය කර්මයක්ම කරලා තියෙනවා. එතකොට හිතලා බලන්න උන්වහන්සේ ඇස් ලබන කොච්චර පින් කරලද? උන්වහන්සේ කොච්චර ආලෝක පූජා කරලද? උන්වහන්සේ පිංගුතුනි ශරීර වර්ණයේ ලබන පින්කම් කොච්චර කරලද? කොච්චර මල් පූජා කරලද? කොච්චර වස්ත්‍ර පූජා කරලද? කොච්චර ආහාර පාන පූජා කරලද? හිතාගන්න බෑනේ ප්‍රමාණය. එතකොට ඒ තරම් පින් කරපු උත්තමේකට චතුරංග සමාන්නාගත අන්ධකාරයකදී බලන්න පුළුවන් ඇහැක් ලබන්න බැරිද? අපේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රകൃති ඇසේ පෙනීම, ඒ කියන්නේ අපිට ලැබිලා තියෙනා වගේ මේ සාමාන්‍ය ඇසින් සාමාන්‍ය කෙනෙක් බලනෝ වගේ අපේ භාග්‍යතුන් වහන්සේට කොච්චර බලන්න පුළුවන්ද? උදාහරණයක් කියනවා. කළුවර රාත්‍රියක, අමාවක දවසක, වැහි වලාකුළු වලින් අහසබර වෙච්ච වෙලාවක මහගණ වනයක් මැද්දේ තල ගොඩක් ගොඩ ගහලා තියෙනවා. දැන් මේ තල ගොඩ ගොඩ ගහලා තියෙන්නේ කොහෙද? මහගණ වනයක් මැද්දේ. මහගණ වනයක් කියන්නේ ගස් වලින්, වැල් වලින්, අතු වලින් මේ සියල්ලගෙම ආවරණය වෙච්ච භූමිය. ඒ කියන්නේ ඒක දවල්ටත් අඳුරුයි. එතකොට මේ තලගොඩ මේ මහගණ වනයේ තියෙන වෙලාව මොන වෙලාවද? කළුවර රාත්‍රියක. ඒ රාත්‍රිය මොන රාත්‍රියක්ද? අමාවක දවසක්. අමාවක දවස කොහොමත් කළුවරයිනේ. ඒ විතරක් නෙවෙයි, එදා වැහි වලාකුළු වලින් අහස බර වෙලා, දවල්ටත් වැහි වලාකුළු වලින් අහස බර වුණාම අඳුරු නම් ඔය කළුවර රාත්‍රියේ අමාවක දවසේ වැහි වලාකුළු වලින් අහස බර වුණොත් කොච්චර අඳුරුයිද? ඒ කියන්නේ මේ ආලෝකයේ කියන පාටක්වත් නැහැ. අන්නේ මහගණ වනේ මැද්දේ තියෙන තලගොඩ ළඟ ඉඳලා අපේ භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා සැතපොම් 10ක් දොරි තලගොඩ දිහා බලාගෙන.
මේ දැන් උන්වහන්සේගේ පෙනීම සම්බන්ධයෙන් කොච්චර දුර පේනවද කියලා මේ උපමාවෙන් කියන්නේ. උන කවුරු හරි මිනිස්සෙක් අර තලගොඩ ළඟ ඉඳලා එක තලඇටයක් අරගෙන සලකුණක් දාලා මේ තලගොඩට විසි කරනවා. භාග්‍යතුන් වහන්සේ සැතපුම් 10ක් දුර ඉඳගෙන මේ තලගොඩ දිහා බලාගෙන ඉන්නවා. අර සලකුණු කළා දාලා තලඇටේ කොහාටද වැටෙන්නේ? තලගොඩේ කොහාටද වැටෙන්නේ? අන්න ඒක බලලා භාග්‍යතුන් වහන්සේ සැතපුම් 10ක් දුර ඉඳගෙන ඇවිල්ලා අර තලඇටේ අරගෙන මෙයයි සලකුණු කරලා දාපු තලඇටේ කියලා පිංගුතුනි අරගෙන වෙන්නනවා. ඒතර බලන්න කොච්චර පැහැදිලි ඇහැක්ද උන්වහන්සේට තියෙන්නේ. පිංගුතුන් කල්පනා කරලා බලන්න අරතරම් පිං කරපු උත්තමයෙකුට ওই වගේ ඇහැක් ලැබෙන්නේ බැරිද? ඒ තරම් පිං කරපු උත්තමයෙකුට දියමන්තියක් වගේ ශක්තිමත් වජිර සංකාත කයක් ලැබෙන්නේ බැරිද? එතරම් පිං කරපු උත්තමයෙකුට නාරායන සංඝහත බලය වගේ ශරීර බරයක් ලැබෙන්නේ බැරිද? ඒකයි පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධයෙන් හරියට කරුණු කාරණා නොදැනගත්තම සමහර අයට භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණයෙන් සරණ යන්න බැරි වෙනවා. ඒ නිසා සමහර අය ওই වගේ තැන්වලදී තමන්ගේ හිතේ උපදින සැකය නිසා ඒව පිළිගන්නේ නෑ. ඉතින් ඔවුන් පිළිගැනීම ඔවුන්ටයි පාඩුව. ඒක තව කෙනෙකුට පාඩුවක් වෙන්නේ නෑ. නමුත් හිතන්න භාග්‍යවතුන් වහන්සේ කියන්නේ සංසාරේ අප්‍රමාණ කැපකිරීමක් කරලයි මේ සම්මා සම්බුද්ධ ඥානෙ ලැබුවේ. එහෙනම් අපිට ඒ බුද්ධ රත්නිය සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණ පැහැදීමක් තියෙන්න ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සර්ව සම්පූර්ණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. අංශු මාත්‍රයක්වත් සැක කරන්න එපා. අන්න එහෙම අංශු මාත්‍රයක්වත් සැක නොකර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සර්ව සම්පූර්ණයෙන් පැහැදීමක් තියෙන කෙනාට විතරයි හරියටම බුද්ධං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ පදය ඔහුට සමාදන් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඔහු හරියට බුදුන් සරණ ගියා කියලා කියන්න පුළුවන් එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මයේ අංශු මාත්‍රයක්වත් සැක කරන්නේ නැත්තම් පිංගතුනි අන්න ඒ කෙනාට විතරයි මේ ධම්මං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ පදය හරියටම වැටහෙන්නේ. යාට විතර හරියටම ධර්මරත්නේ සරණ ගියපු කෙනා කියලා කියන්න පුළුවන්. ඊළඟට මහා සංඝරත්නයේ කෙරෙහි සම ශ්‍රද්ධාවක් තියෙනවා නම් මොකද මේ මහා සංඝරත්නයේ කෙරෙහි සම ශ්‍රද්ධාවක් තියෙනවා කියන්නේ? අපිට තියෙන්න ඕන සංඝරත්නයේ කෙරෙහි පැහැදිලි ශ්‍රද්ධාව. උදාහරණයක් ගෙන කියනවා නම් අපි හිතමු ඔන්න යම් ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් යම් තැනක වැඩ ඉන්නවා. එතන ඉන්නවා ප්‍රසිද්ධ හාමුදුරු නමක්. උන්වහන්සේ පිළිබඳව තමන්ට තිනව ලොකු පැහැදීමක්. හැබැයි අර එතන වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා අතරේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉඳෙද්දී උන්වහන්සේලාට වන්දනා කරන්නේ නැතුව අර ප්‍රකට හාමුදුරුවන්ට ගිහිල්ලා වන්දනා කළොත් තමන්ට පිඟුතුනි හරියටම සංඝරත්නයේ සරණ සර්ව සම්පූර්ණ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පිඟුතුනි සංඝරත්නයේ පිළිබඳ සර්ව සම්පූර්ණ පැහැදීමක් තියෙන්න ඕන, ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. සමහර අය යම් හාමුදුරු නමකගේ යම් අඩුපාඩුව, යම් දුස්සීලයෙකුගේ දුස්සීලකම, යම් අලජ්ජී කෙනෙකුගේ අලජ්ජීකමක් දැක්කම ඒ තුලින් සමස්ත සංඝරත්නයේ කිරීම අපැහැදීමක් තියෙනවා නම් අන්න එතකොටත් සංඝරත්නයේ පිළිබඳ සරණ ලැබෙන්නේ. නෝ සමහරලට සමහර අය කියනවා මේ තෙරුවන් සරණම යන්න ඕනේ. එක්ක බුද්ධ රත්නේ සරණ යන්න, එහෙම නැත්නම් ධර්ම රත්නේ සරණ යන්න, එහෙම නැත්නම් සංඝ රත්නේ සරණ යන්න කියලා ওই සරණ තුනේ මොකක් හරි එක සරණක් ගියාම ඇති කියලා තමයි සමහර අයගේ පිළිගැනීමක් තියෙන්නේ. මතක තියාගන්න, එහෙම කවුරු හරි සරණ යනවා කියලා හිතනවා නම් හරියට පිංගුතුනි පාද හතරක් තියෙන පුටුවක එක පාදයක් නෑ වගේ. එහෙම නැත්නම් එක පාදයක් තියෙනා වගේ තමයි. පාද හතරක් තියෙන සත්‍යයකට එක පාදයක් තියෙනා වගේ තමයි එහෙම සරණ යනවා කියන එක. ඒ කියන්නේ වැඩක් නෑ, ප්‍රයෝජනයක් නෑ. ඒ සත්‍යයට එක පාදයක් හරි ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් මතක තියාගන්න මේ තිසරණවල එක සරණක් ලැබුවා කියලා මතක තියාගන්න අනිස් සරණවල් පිළිබඳව පැහැදීමක් නැත්තම් අර සරණක් සැබෑවටම සරණ ගියා කියලා කියන්න බෑ.
එනිසා අපේ පිංවතුන් සරණ යනකොට පිංවතුනි සර්ව සම්පූර්ණිම සරණ යන්න. මොකද සමහර කාරණා අපේ ඥාණයට ගෝචර නෑ. මං නිතරම කියන කාරණාවක් තමයි අපේ පිංවතුන් හිතලා බලන්න, අපේ ඥාණය කියලා කියන්නේ දවස ගානේ වර්ධනය වෙනවා. අපේ අත්දැකීම් වලින්, අපේ සමාජයේ ලබන දේවල් වලින් අපේ දැනුම පෝෂණය වෙනවා. උඩ හොඳම උදාහරණෙනි හිතලා බලන්නකෝ, අපි අවුරුදු 10 දී අපි පිළිබඳව හිතුවේ මොනවද? නමුත් අවුරුදු 20 වෙනකොට අර අවුරුදු 10 දී හිතපු දේවල් සම්බන්ධයෙන් මොකද්ද දැනෙන හැඟීම? සමහර හිතපු දේවල් පිළිබඳව අපට තියෙන අපි පිළිබඳවම කලකිරීම. අනේ මං ඒ කාලේ මෙහෙමත් හිතුවනේ කියලා. ඉකෙනේ අවුරුදු 20 වෙනකොට අර අවුරුදු 10 දී හිතපු දේවල් කියපු දේවල් Tamanට තේරෙන වැරදි කියලා. අවුරුදු 20 දී හිතන දේවල් අවුරුදු 30 වෙනකොට තේරෙනවා ඒ අවුරුදු 20 කාලෙදි හිතපු දේවල් වල තියෙන වැරදි දේවල්. ඔහොම ගත්තම් පින්වත්නි අවුරුදු 50 වෙනකොටත් ඔහොමම තමයි. එතකොට පින්වතුනි සමහර කෙනෙක් මේ කාරණා පිළිබඳව සැකපල කරන්නේ ඔවුන්ට මේ සියල්ල පිළිබඳ අවබෝධ වෙන ඥානයක්වත් තිබිලද නැහැ. එහෙම ඥානයක් නැහැ. ඒ නිසා තමන් මතක තියාගන්න තමන්ට හිතෙන දේ නිවැරදිම දේ කියලා කියන්න බෑ. හැබැයි තින් මරණ මංචකේදී හරි අන්තිමටම හරි තේරුනොත් අනේ මං හිතාගෙන හිටපු දේ වැරදි කියලා කොච්චර ලොකු පාඩුවක්ද කියලා හිතන්නේ. එනිසා පින්වතුනි තමන්ගේ ඥාණයෙන් මේ තෙරුවන් පිළිබඳව හිතන්න තරක කරන්න ගන්න එපා. මොකද ඒක තේරෙන්නේ නැහැ තමන්ට. භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණා පිළිබඳව තමන් තමන්ගේ මනසින් තරක කරන්න එපා. දැන් ඒකෙන් කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට බය කිරීමක් නෙවෙයි. දැන් සමහර අය හිතනවා මේක නිදහස තියෙන්න ඕන, හිතන්න නිදහස තියෙන්න ඕන, නිදහස් චින්තනයක් තියෙන්න ඕන. ඒක අර සාස්තුරුවරයා කියපුම දේ අදහගෙන යෑම. ඒක මේ ගෝත්‍රිකවාදයක් හැටියට තමයි හඳුන්වන්නේ. මතක තියාගන්න පින්වතුනි, එහෙම නිදහසේ හිතන්න තිබුණා, නිදහසේ හිතන්න තරම් ඥානයක් තිබුණා නා. අපි පින්වතුනි කිසිම දෙයක් නිදහසේ හිතන්නේ නෑ. මොකද අපි දන්නව ඕනෑම දෙයක් අපි යම් අත්දැකීම් වලින් තමයි තේරුම් කරගන්නේ. ඒ නිසා පින්වතුනි මේ කාරණා සම්බන්ධයෙන් එහෙම හිතනවා කියන එක නම් අඥානම වැඩක්. මොකද අපට වැරදුනොත් ආය ආපසට ඇවිල්ලා හදාගෙන යන්නද? අපි අද කරන දේවල් වැරදුනොත් පින්වතුනි සංසාරේ ඊළඟ ජීවිතේ දුක් විඳින ගත්තම අවීචියට ගියාම නිරයට ගියාම යම රජුරුන්ට කියලා නේද? මම මේ කාරණාවල් මෙහෙම වෙනවා කියලා හිතුවේ නේ. මට ඒක අවස්ථාවක් දෙන මං නිවැරදි කරන් එන්නේ කියලා ආපසට එන්නද? ඉනිසා මේක වැරදුනොත් සසරේ ලැබෙන දුක නම් හිතාගන්න බෑ. ඒ නිසා අපේ පින්වතුන් අන්න ඒ කාරණා පිළිබඳව අපේ පින්වතුන් හිතන්න. ඒකයි මම කිව්වේ මේ තෙරුවන් සරණ යනවා කියන කාරණාව සර්ව සම්පූර්ණෙම තියෙන්න ඕන. කොටසක් පිළිබඳ පැහැදිලා තවත් කොටසක් පිළිබඳව අපැහැදින එක සරණ යෑමක් නෙවෙයි. ඒක නම් සරණ ගියපු කෙනෙක් හැටර පිළිගන්න බෑ. එසන් නිවැරදිව සරණ යන්න. පිලෝතික පිරිවැජ්‍යය කියන්නේ අන්න එහෙම කෙනෙක්. පිලෝතික පිරිවැජ්‍යය කියන්නේ සර්ව සම්පූර්ණම තෙරුවන් සරණ ගියපු කෙනෙක්. අංශු මාත්‍රයක්වත් සැක කරන්නේ නෑ. ඉතින් මේ පිලෝතික පිරිවැජ්‍යයා ජානුසෝනිය බ්‍රාහ්මණට මුණ ගැහුණා. බමුණ අහනවා කොහේ ඉඳලාද මේ ඉන්නේ? පිලෝතික පිරිවැජ්‍යයා කියනවා බ්‍රාහ්මණතුමනි මම භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙලා එන ගම. එතකොට ඒ වෙලාවේ ජානුසෝනිය බ්‍රාහ්මණි අහනවා
ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ නුවණ ප්‍රමාණය මොන වගේද? ඒ කියන්නේ කොච්චර දැනුම තියෙනවද කියලා මේ අහන්නේ. අපි සමහරලාට සමහර මිනිස්සු පිළිබඳව අහනවානේ, ඒ මනුස්සයා කොච්චර උගත්ද, කොච්චර දැනුමක් තියෙනවද? එතකොට අපි ඒවට උත්තර දෙන්නේ ඒ කෙනා කරපු විභාගවලි, තනතුරුවලි. දැන් ඒ වගේ තමයි මේ ජානසෝනී බ්‍රාහ්මණය අහනවා, භාග්‍යතුන් වහන්සේ ගැන කොච්චර දැනුමක් තියෙනවද, කොච්චර උගක් නුවණක් තියෙනවද? එතකොට පිලෝතික පිරිවැජියා කියනවා, බ්‍රාහ්මණතුමනි, නුඹ පුදුම ප්‍රශ්නයක් මේ අහන්නේ. උන්වහන්සේගේ නුවණ ප්‍රමාණය ගැන කියන්න මම කවුද? බ්‍රාහ්මණතුමනි, නුවණ පිළිබඳව දන්නා කෙනෙකුටවත් උන්වහන්සේගේ නුවණ ප්‍රමාණය ගැන කියන්න බෑ. එක කියන්න පුළුවන් එවැනිම තවත් සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකට විතරයි භාග්‍යතුන් වහන්සේගේ නුවණ ප්‍රමාණය ගැන කියන්න පුළුවන්. ඒතර ජානුසෝනී බ්‍රාහ්මණයා මේක අහගෙන ඉඳලා කියනවා, නුඹ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව අතිශයම වර්ණනා කරනවා. ඔය තරම් වර්ණනා කරන්නේ උන්වහන්සේ පිළිබඳව මොන වගේ කාරණාවක් දැකලද, මොන වගේ කාරණාවකින් පැහැදිච්ච නිසාද කියලා අහනවා. දැන් අපි කාගේ හරි කෙනෙකුගේ ගුණයක් කියනවා නම් ඒ මනුස්සයා නම් හරි හොඳයි, හොඳ කෙනෙක්, ඔහොම කියන්නේ ඒ මනුස්සයාගේ මොනවා හරි ගුණයක් දැකලානේ. ඒ වගේ අහනවා, නුඹ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේව ඔච්චර ප්‍රශංසා කරන වර්ණනා කරන්නේ මොන වගේ කාරණාවක් දැකලාද? එතකොට පිලෝතික පිරිවැජ්ජියා කියනවා, බ්‍රාහ්මණතුමනි, ඇතුම් පිළිබඳව දන්නා කෙනෙක් මහ වනයේකට ගියාම ඒ වනයේ තියෙන විශාල පාසටහනක් දැකලා, මේ ඇත්පා සටහනක් දැකලා ඔහු කියනවා, මේ වනයේ මේ තරම් විශාල ඇතෙක් ඉන්නවා කියලා. මේ නම් තියෙන විශාල ඇතෙක් ඉන්නවා. අන්නේ වගේ මමත් බ්‍රාහ්මණතුමනි පිය සටහන් හතරකින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් ඉන්නේ. මොකද ඒ හතර? පළවෙනි එක තමයි, බ්‍රාහ්මණතුමනි, ඔය සමහර ශාස්ත්‍රීය පඬිවරු වින වාදයට දක්ෂ. ඔවුන් බොහොම දක්ෂයි වාද කරන්න. ඔවුන් අනිකාව එක්ක වාද කරලා, ඔවුන් එක්ක වාද කරාම කිසිවෙකුට දිනන්න බෑ. එච්චරට දක්ෂයි. බ්‍රාහ්මණතුමනි, ඒ ශාස්ත්‍රීය පඬිවරු අතර සමහර අය යනව බුදුරජාණන් වහන්සේත් එක්කත් වාද කරලා පරද්දන්න. භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරලා භාග්‍යතුන් වහන්සේව පරද්දන්න යනවා. දැන් සමහර අය භාග්‍යතුන් වහන්සේගේ ළඟට එහෙම යනවා. හැබැයි ඉතින් යනකොට යන්නේ නිකන් නෙවෙයි. කොහොමද යන්නේ? ඔන් යනව කියලා කියන්නේ මේ ප්‍රශ්න හදාගෙන, ඒවට දෙනවා කියලා හිතන උත්තරත් හදාගෙන, ඒ දෙන උත්තර වලටත් විරුද්ධ ප්‍රශ්න හදාගෙන තමයි යනව කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි, දැන් භාග්‍යතුන් වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. හැබැයි ඔවුන් දන්නවා ඒකට දෙන උත්තරේ මොකද්ද කියලා. ඉතින් ඒ වෙලාවට ඔවුන් ඊළඟට සූදානම් කරන් ඉන්නවා ඒ උත්තරේ දුන්නු ගමන් ප්‍රශ්නයක් අහන්න. හැබැයි ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ අර කලින් ප්‍රශ්නෙට දීපු උත්තරෙත් එක ගැලපෙන්නේ නැහැ. දැන් වාදෙන් පරද්දන්නේ කොහොමද? ඒ දෙවෙනියට නගපු ප්‍රශ්නෙට දීපු උත්තරේ පළවෙනියට නගපු ප්‍රශ්නෙට දීපු උත්තරේ කියන කාරණා දෙකේ නොගැලපීම පෙන්වලා කියනවා, ඔබ වහන්සේ දැන් මෙහෙම කිව්වට කලින් කියන්නේ කිව්වේ මෙහෙමනේ කියලා පරද්දනවා. ඔක තමයි වාද කරන ක්‍රමය. දැන් සමහර බ්‍රාහ්මණු ඉඳලා තියෙනවා පින්වතුනි, ඔය එක බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා මේ
පොළොව යට කාමරයක් හදාගෙන මාස 4ක් කල්පනා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ඕන ප්‍රශ්න. එහෙම කල්පනා කරලා තමයි භාග්‍යතුන් වහන්සේගෙ ළඟට ගිහලා ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දීපු පළවෙනි ප්‍රශ්නෙට නග දීපු උත්තරින්ම ඔහු ඉතුරු ප්‍රශ්න ටික අහන්න නැතුව මකුල ගත්තලු. මොකද ඒව ඇහුවට වැඩක් නැති නිසා. ඔය සත්‍යක කියලා හිටියා ඒ වගේ වාද කරන කෙනෙක්, මේ සත්‍යක දෙමව්පියන්ගේ වාද 500ක් ඉගෙනගෙන ඉන්න කෙනෙක්. ඉතින් මේ සත්‍යක බොහෝ දෙනෙක් එක වාද කරලා කිසිවෙකුට බැරි වුණා සත්‍යකව පරද්දන්න. සත්‍යකේ හැමෝම පරද්දලා ඉන්නේ. දවසක් සත්‍යකට හේතුණා බුදුරජාණන් වහන්සේත් එක්කත් වාද කරන්න. ඉතින් සත්‍යකේ ඒකට මොකද කළේ? මුලින්ම අස්සජී මහරහතන් වහන්සේගේ ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් නැගුවා. අස්සජී මහරහතන් වහන්සේ ගෙන් විමසනවා, ස්වාමීනි මේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයාණෝ ඔබ වහන්සේලාව හික්මුවන්නේ මොනව කියලාද කියලා අහනවා. එතකොට අස්සජී මහරහතන් වහන්සේ කියනවා, අපගේ භාගතුන් වහන්සේ අපව හික්මුවන්නේ රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි, ඔය වගේ කියලා තමයි කෝ අපිව හික්මුවන්නේ. ඉතින් ඊළඟට දැන් සත්‍යක බුදුරජාන් වහන්සේ ළඟට යනවා තනියම නෙවෙයි. මොකද සත්‍යක හිතනවා මම තනියම ගිහිලා බුදුහාමුදුරුව පැරද්දුවට කවුරුවත් දන්නේ නැහැනේ උන්වහන්සේ පැරදුනා කියලා. ඒ නිසා තවත් පිරිසකුත් එකතු කරගත්තා. ඕන්ට කියන්නේ ඔන් ඉදිරියේ මෙහෙම සිංහනාදයක් කරනවා. නුඹලා දැකලා නැහැනේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට දාඩිය දානවා. ඔන්න නුඹලට අදේක බලා ගන්න පුළුවන් මාත් එක්ක ආවොත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට දාඩිය දාන හැටි. ඔම සිංහනාදයක් කරලා භාගතුන් වහන්සේගේ ළඟට ගියා. ඊළ භාගතුන් වහන්සේගේ ළඟ වාඩි වෙන්නේ වඳින්නෙත් නැතුව. ඉතින් භාගතුන් වහන්සේකින් ඒ වෙලාවේදී සත්‍යක අහනවා, ස්වාමිනී ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ව හික්මන්නේ මොනවා කියලාද කියලා අහනවා. ඇත්තටම සත්‍යක මේ ප්‍රශ්න නම් ඇහුවේ කපටි කමට. මොකද අස්සජී මහරහතන් වහන්සේ දීපු උත්තරයට වඩා වෙනස් උත්තරයක් දුන්නොත් දැන් භාගතුන් වහන්සේ සත්‍යක චෝදනාවක් කරන්න ඉන්නේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ නම් කියන්නේ ඔබ වහන්සේ මෙහිම හික්මවනවා කියලා. නමුත් ඉතින් ඔබ වහන්සේගේ නපිත් එක මෙහිම හික්මවනවා කියලා. එහෙම තමයි පරද්දවන්න හැදුවේ. නමුත් ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඉතින් සියලු ශ්‍රාවකයන්ව හික්මවන ක්‍රම එකක් නිසා උන්වහන්සේ ඉතින් තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවන ක්‍රමය කියද්දි කිව්වා, මම කියනවා සත්‍යක මගේ ශ්‍රාවකයන්ට රූපය අනාත්මයි, වේදනාව අනාත්මයි, සංඥාව අනාත්මයි කියලා කියනවා කිව්වා. එතකොට සත්‍යක කියනවා, ස්වාමීනි මේ ඔබ වහන්සේ කියන්නේ කොහොමද මේ රූපය අනාත්මයි කියලා? දැන් රූපය අනාත්මයි කියලා කියන්නේ පින්වතුනි මේ රූපය මගේ නෙවෙයි කියන එක, මට අයිති නෑ කියන එකයි. එතකොට සත්‍යක අහනවා, ස්වාමීනි මේ රූපය මට අයිති නැහැ, මගේ නෙවෙයි කියලා ඔබ වහන්සේ කොහොමද කියන්නේ? මේ ඇඟ මට නෙවෙයි අයිති, මේ ඇඟ මගේනි, මේ අතපය මගේනි, මේ නාස්කට මෝනාදිය මගේනි, මේ මටනි අයිති. ඔබ වහන්සේ කියන්නේ කොහොමද එහෙම නෙවෙයි කියලා? ඒක ස්වාමීනි මේ මම විතරක් පිළිගන්න එකක් නෙවෙයි, මේ මාත්‍යකාවු පිරිසත් පිළිගන්නවා කියලා ඔවුන් දිහාත් බලලා භාගතුන් වහන්සේට එහෙම කිව්වා. දැන් භාගතුන් වහන්සේ එතනදී අහනවා, සත්‍යක දැන් නුඹ කියන්නේ රූපය නුඹේ කියලාමද? අන්න එතරදී ඇහුවෙන් පස්සේ තමයි සත්‍යක කිව්වේ, ස්වාමීනි ඒක මම විතරක් නෙවෙයි, මොවුනුත් ඒක කියනවා කියලා අර තමන්ගේ පිරිස පිළි දිහාවට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා. ඉතින් තමයි ඇත්තට මෙහෙම වුනේ. ඒතර බුදුරජාන් වහන්සේ කියනවා, සත්‍යක මම ඔවුන්ගෙන් නෙවෙන ප්‍රශ්නේ ඇහුවේ නුඹෙන්නේ, නුඹ උත්තර දෙන්න කිව්වා. සත්‍යක එතන කරේ කපටි වැඩක්. මොකද බැරි වෙලාවකත් සත්‍යක මේ ප්‍රශ්නේදී පැරදුනොත් තනියෙන් නෙවෙන්නේ පැරදීනේ පිරිසත් එක්කනේ. මොකද ඔවුනුත් දුන්නේ උත්තරේ ඒකනේ. ඒ නිසා තමයි සත්‍යක එහෙම කළේ. ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා, මේ සත්‍යක මම ඔවුන්ගේ නෙවෙන්නේ ප්‍රශ්නේ හැම නුඹෙන්නේ, නුඹ කියන්න කියනවා. ඒතර සත්‍යක කියනවා, ස්වාමිනිය ඔව් මේ රූපය මගේ, මටයි අයිති, මේක මගේම දෙයක් කියලා කියනවා. ඊළට භාග්‍යතුන් වහන්සේ අහනවා, හොඳයි සත්‍යක කොසල් රටයිති කාටද?
ස්වාමිනී කොසල් රට අයිති කොසල් රජ්ජුරුවන්ටනි. එතකොට කොසල් රටේ අයිති කොසල් රජ්ජුරුවන්ට නම් සත්‍යක කොසල් රට පවතින්නේ කොසල් රජ්ජුරුවන්ගේ සිත අනුවද නැද්ද කියලා අහනවා. ඉතින් කොසල් රජ්ජුරුවන්ගේ සිත අනුව කියලා උත්තර දෙනවා. ඒ කියන්නේ දැන් කොසල් රට කොසල් රජ්ජුරුවන්ටනේ අයිති. කොසල් රටේ අයිතිකාරය කොසල් රජ්ජුරුව. ඉතින් කොසල් රජ්ජුරුවන්ගේ සිත අනුවනේ කොසල් රට පවතින්නේ. ඒ කියන්නේ කොසල් රජ්ජුරුවන්ට කෙනෙක් කැමති නම් රටෙන් පිටුවහල් කරන්න පුළුවන්. ඕනම කෙනෙක් ගෙන්නවන්න පුළුවන්. රටේ ඕනෑම කෑල්ලක් කපන්න පුළුවන්, කොටන්න පුළුවන්, කඳු කපන්න පුළුවන්, ගස් කොළන් කපන්න පුළුවන්. ඕන දෙයක් රජ්ජුරුවන්ට කරන්න පුළුවන්. රජ්ජුරුවන්ගේ කැමැත්ත අනුව තමයි පවතින්නේ. ඇයි තමන්ට යමක් අයිති නම් ඒ දේ තමන් අනුවනේ පවතින්න ඕන. මොකද තමන්ට අයිති නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සත්‍යක, දැන් නුඹ කිව්ව රූපය නුඹේ. රූපය නුඹේ නම් ඔය රූපයත් පවතින්න නුඹේ හිත අනුවද කියලා අහනවා. නුඹේ කැමැත් අනුවද කියලා අහනවා. සත්‍යක එහෙම ඇහුවම සත්‍යක නිරුත්තර වුණා. සත්‍යක උත්තර දුන්නේ නැහැ. දෙවෙනි වතාවටත් භාග්‍යතුන් වහන්සේ අහනවා සත්‍යක මම ප්‍රශ්නයක් ඇහුවා උත්තරයක් දෙන්න. රූපය නුඹේ නම් ඔය ඇඟ නුඹට අයිති නම් ඔය ඇඟ පවතින්නේ නුඹේ කැමැත්ත අනුවද කියලා අහනවා. කොසල් රට කොසල් රජ්ජුරුවන්ට අයිති නම් කොසල් රට කොසල් රජ්ජුරුවන්ගේ කැමැත්ත අනුව පවතිනා වගේ නුඹේ රූපය නුඹට අයිති කියලා නුඹ කියනවා නම් ඔය ඇඟ පවතින්නේ නුඹේ කැමැත්ත අනුවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. දෙවෙනි වතාවෙත් සත්‍යක නිරුත්තර වුණා. මොකද සත්‍යක නිරුත්තර වුණේ සත්‍යක දන්නවා භාග්‍යතුන් වහන්සේ ඊළඟට අහන්න යන ප්‍රශ්නේ. ඒ නිසා සත්‍යක උත්තර දුන්නේ නැහැ. ඇයි? සත්‍යක දන්නවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ මගෙන් අහන්නේ මේ රූපය මගේ කැමැත්තනෝ පවතිනවා කියලා කියපු ගමම්ම. එහෙනම් සත්‍යක නුඹට පොළුවන්නේ නුඹේ ශාරීරිය වයසට යන්න දෙන්නේ නැතුව සමරැලි වෙටෙන් දෙන්නේ නැතුව ලස්සනට තියාගන්න. ඇයි නුඹ එහෙම කරන්නේ නැත්තේ කියලා අහනවා. ඔබ තමයි බුදුහාමුදුරු ඊළඟට අහන ප්‍රශ්නේ. ඇත්තට බින්ගොත්‍රි මේ ඇඟ මගේ නම් මේ ඇඟ මට අයිති නම් මේ ඇඟ පවතින්න ඕන මගේ කැමැත්ත අනුවනේ. ඒතර මම කැමතිද මේ ඇඟ රැලි වැටෙනවට? මම කැමතිද මේ ඇඟ ලෙඩ වෙනවට? මම කැමතිද පින්වතුනි මේ ඇඟ දුර්වර්ණ වෙනවට? මම කැමති ලස්සනට ඉන්න, සම රැලි වැටෙන්නේ නැතුව තියන්න. මම කැමති නිරෝගිමත් වෙන්න. නමුත් මම කැමති වුණාට පින්වතුනි ඇඟ එහෙම වෙනවද? නෑනේ. ඇඟ වෙන්නේ මට අකමැති දේවල්. එතකොට මේ ඇඟ මට අයිති නම් කොහොමද පින්වතුනි මට අකමැති දේවල් වෙන්නේ? ඒ කියන්නේ තමන් අකමැති දේවල් වෙනවා කියන්නේ ඒක තමන්ට අයිති නෑ කියන එක. නමු සත්‍යක ඕක දන්නේ නැති නිසා තමයි සත්‍යක කිව්වේ රූපය මගේ, මේ ඇඟ මගේ. අපටත් හිතෙන්නේ එහෙමනේ. අතපය මගේ, ඇඟ මගේ, නාස්කට මූණාදිය මගේ, ඕම තමයි හිතෙන්නේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඉතින් සත්‍යක දන්නවා දැන් භාග්‍යතුන් වහන්සේට මේ ප්‍රශ්නට උත්තරයක් දුන්නොත් මං අමාරු වැටෙන නිසා නිහඬ වුණා. අර පින්වුතුන මතක ඇතිනේ ශක්‍ර දෙවියෝ දවසක් පොරොන්දු වෙනවා ස්වාමීනි ඔබ වහන්සේගෙන් යමෙක් ප්‍රශ්නයක් නගද්දී, ඔබ වහන්සේ යමෙකුගෙන් ප්‍රශ්නයක් නගද්දී ඒ කෙනා ඔබ වහන්සේ නගන ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැති වුණොත් උත්තර දෙන විදිය පිළිබඳ අපි බලා ගන්නම් කියලා. අන්නේ පොරොන්දු වන නිසා ශක්‍ර දෙවියෝ බොහෝම රළු කයක් මවාගෙන සත්‍යකට විතරක් පේන පරිදි ශාරීරිය හදාගෙන තමන්ගේ වජ්‍රායුධයත් ඔසවගෙන සත්‍යකගේ හිස දිහාවට සත්‍යකගේ ඉස්සරහට වෙලා ඉන්නවා. සත්‍යකට ඒ රූපය දැක්කම හිසේ සිට පාදාන්තයේ දක්වාම හරියට දියකින් ආලා තෙත් වෙච්ච ශරීරයක් වගේ මුළු ශරීරයම දහඩිය දමන්න ගත්තා.
සච්චක බය වුණා. දැන් පිරිස එක්කරගෙන ආවේ කාගේ ශාරීරියේ දහඩිය දමනෝ බලන්නද? පිරිස එක්කන් ආවේ භාග්‍යතුන් වහන්සේගේ ශාරීරියේ දහඩිය දමනෝ බලන්න. නමුත් දැන් සච්චකගේ ශාරීරියේ තමයි දහඩිය දමන්නේ. එතකොට සච්චක කියනවා, ස්වාමීනි නේ, රූපය මගේ කැමැත්ත අනුව නෙවෙයි පවතින්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා, ඉතින් නමුත් නුඹ කලින් කිව්වනේ රූපය නුඹේ කියලා. නුඹේ නම් නුඹේ කැමැත්ත අනුවනේ පවතින්න ඕන. නුඹ කලින් දීපු උත්තරේ දැන් දෙන උත්තරේ ගැළපෙන්නේ නැහෙනේ කියලා අහනවා. ඔහොම ප්‍රශ්න නගලා නගලා එවෙන් පෙරදුනාම සත්‍යක භාග්‍යතුන් වහන්සේගේ පාමුල වැඳ වැටලා පාපොච්චාරණයක් කරනවා. ස්වාමීනි, මද කිපිච්ච අලියෙක් එක සටන් කරන එක නුවණට හුරු දෙයක් නෙවෙයි. විස ගෝර සර්පයක පැටලෙන එක නුවරට හුරු දෙයක් නෙවෙයි. ස්වාමීනි, මමත් අන්න ඒ වගේ නුවණට නුහුරු දෙයක් මම කළා. අන්න එහෙම කියලා සච්චක වඳින්නේවත් නැතුව වාඩි වෙච්ච සච්චක අන්තිමට පැරදිලා බුදුන් සරණ ගියා. භාග්‍යතුන් වහන්සේගේ සරණ ගියා. ඉතින් ඒ වෙලාවේදී අර පිලෝතික පිරිවැජිය කියන්නේ ඔන්න ඔය වගේ මේ ශාස්ත්‍රීය පඬිවරු බුදුරජාන් වහන්සේ ළඟට යනවා. ඔය වගේ සිංහනාද කරලා ගියාට අන්තිමට භාග්‍යතුන් වහන්සේ නගන ප්‍රථම ප්‍රශ්නෙම වුන් පරදිනවා. එව නැත්තම් භාග්‍යතුන් වහන්සේ වුන් නගන ප්‍රශ්නෙට දෙන පළවෙනි උත්තරෙම වුන් පරදිනවා. ඊතර ප්‍රශ්න ටික අහන්නෙම නැතුව ඔවුන් ඒව ගුලි කරගන්නවා. ස්වාමීනි, බ්‍රාහ්මණතුමනි, මට අන්නේ කාරණාව දිහා දැකලා මට හිතෙනවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වාකාතයි, මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා මට පිළිගැනීමක් තියෙනවා. ඒ නිසයි බ්‍රාහ්මණතුමනි මම භාග්‍යවතුන් වහන්සේ මෙච්චර ප්‍රශංසා කරන්නේ. ඒ විතරක් නෙවෙයි, සමහර බ්‍රාහ්මණ පඬිවරුත් ඔහු මෙනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් නගන පළවෙනි ප්‍රශ්නෙටම භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරෙන් උන් පරදිනවා. ඊට පස්සේ උන් බුදුන් සරණ යනවා. අන්න එහෙම දැකලා බ්‍රාහ්මණතුමනි මම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ ස්වාකාතයි, මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා මම පිළිගන්නවා. එයයි දෙවෙනි පාසටහන. තුන්වෙනි පාසටහන තමයි බ්‍රාහ්මණතුමනි බෘහපති ප්‍රාණ්ඩිතයොත් ඔහොම ඉනවා. ඔවුනුත් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පරාද වෙලා භාග්‍යතුන් වහන්සේගේ ස්කරණ යනවා. හතරවෙනි පාසටහන තමයි බ්‍රාහ්මණතුමනි ශ්‍රමණ පඬිතියොත් එනවා. ඔවුනුත් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ නගන පළවෙනි ප්‍රශ්නෙම ඕම් පරාද වෙලා ඔවුනුත් භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. ඉතින් මේ කාරණා ටික කියනකොට ජානසෝනිය බ්‍රාහ්මණයාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා. ජානසෝනිය බ්‍රාහ්මණයා ඒ වෙලාවේම වෙළඹුන් හතර බඳින ලද මේ රිදී රතය ආපසට හරවගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින යම් දිසාවක් වේද ආංගේ දිසාවට ගමන් කළා. ගිහිල්ලා රතයෙන් බැහැලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණා ටිකත් ඉදිරිපත් කරලා තවදුරටත් ධර්ම කාරණා අහලා ජානසෝනිය බ්‍රාහ්මණයා බුදුන් සරණ ගියපු ශ්‍රාවකෙක් බවට පත් වුණා. හිතල බලන්න භාග්‍යතුන් වහන්සේගේ ඥානීය කොච්චර ප්‍රබලයිද. ඒ ඥානීය කියන්නේ පිංගුතරි මේ ලෝකේ කාටවත් කලබන්න පුළුවන් ඥානයක් නෙවෙයි. ඒ කියන්නේ අපි කියන්නේ අනිලජෝව අසංකෝබෝ යතා කාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වානප්පසීදති. අනිලජෝව අසංකෝබෝ, මහා සාගරය කියන එක මේ ලෝකේ කලබන්න පුළුවන් සමර්ථයක් නෑ. යතා කාසෝ අසංකියෝ, මේ ආකාශය ගිනි තෙල විනාශ කරන්න පුළුවන් සමර්ථයක් මේ ලෝකේ නැහැ. තතේව ඥානං බුද්දස්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඥානය කියන්නේ අන්න ඒ වගේ ප්‍රබල දෙයක්. මහා සාගරය වගේ, ආකාශය වගේ. කලබන්නත් බෑ, ගිනි තෙල විනාශ කරන්නත් බෑ. භාග්‍යවතුන් වහන්සේගේ ඥානය කියන්නේ ආංගේ වගේ දෙයක්. එනිසා එවන් උත්තම ඥානයක් තියෙන ශාස්ත්‍රවරයෙකුගේ සරණ යන ශ්‍රාවකයෝ පිරිසක් වීම
අපි මොනතරම් භාග්‍යවන්තයුතු කියල හිතන්නකෝ. එනම් මේ ලැබිච් අවස්ථාවෙන් ඒ භාග්‍යතුන් වහන්සගේ ඥානයේ පිළිබඳ පරීක්ෂා කරකර ඉන්න කාලයක් නෙවෙයි අපට තියෙන්නේ. ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ ශ්‍රද්ධාවකට ඇවිල්ලා ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මකාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන පුළුවන්තරම් කුසල් දහම් වඩා ගන්න කියන කාරණාව සිහිපත් කරමින් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ විදිහට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්න දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ දැනට දකුණු කොරියාවේ සේවයේ නියුතු පත්තිනි වසම් රුවන් චාමර මහත්මා ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිස. තේතු බලාපොරොත්තු වෙනවා මුලින්ම දේශිකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත්, එවැගේම ඇඹිලිපිටිය උඩගම තල්ගස්වත්ත පදිංචි 2024 7 මාසේ 7 දිනට ජීවිතේ 9 ජන්මදිනය සමරන GW සෙනුදි තිනායා සනුතකි දේනියට ආශිර්වාදයේ කරන්න. එවැගේම 2024 7 මාසේ 27 දින ජන්මදිනය සමරන WG ගීතා කුමුදුනි ආදරණීය බිරිඳටත් ආශිර්වාදයේ කරන්න. තිගේ දියණියටත් තම භාර්යාවටත් මේ විලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ දෙපළට මේ උතුම් ධර්ම දාණයෙන් පිණින් නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම දියණියටත්, ඒ වගේම පැහැසර දුල්මෙත් පුතුරුමන්ටත් මේ විලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ දූ පුතුන් දෙපළගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. උන් දෙපළගේ අධ්‍යාපන ගමන සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා. ඔවුන්ට නැනනුවන පහළ වේවා. තමන්ගේ අනාගත ජීවිත සාර්ථක කරගෙන අනාගතයේ තමන්ගේ බලාපොරොත්තු අපේක්ෂා මුදුන්පත් කරගෙන තමන්ගේ අනාගත ගමන සාර්ථකව කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රුවන් චාමර, ගීතා කුමුදුනි, සෙනුදි තිනායා, පැහැසර දුල්මෙත් කියන මේ දූදරු හැම දිනාටමත්, පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ගර්භණීව සිටින WG සන්ධ්‍යා කුමාරී මහත්මියටත්, ඒ වගේම මෙලො එළිය දකින්නේ ආදරණීය දරුවාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ඇඹිලිපිටිය ගල්වංගුව හා සූර්යවව පදිංචි දෙපාර්ශ්වයේම සියලු මාපියන්ටත් ආශිර්වාදයේ කරනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝ ගියපු WG හරිස්චන්ද්‍ර, WG ධර්මදාස, WG තුෂාර කියන මෙන්න මේ මියගිය හැම දෙනාටමත් පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා. අංක 15 වලව්වත්ත උයන ගණේගම පැල්මඩුල් ලිපිණියේ පදිංචි සමන්ත, කල්පණී, ශකිලා කියන මිනිමේ පුණ්‍යවන්ත පිරිස. එතු බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අද දින පළමු ජන්මදිනයේ සමරන DC දහම් නිම්සර කුමාරනායක ආදරණීය චුටි පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ දරුවාගේ අනාගත ජීවිතය යහපත් වේවා, සඵල වේවා. ඒ දරුවාගේ අනාගත ජීවිතය ආලෝකමත් කරගන්නට, අනාගත යන ගමන කිසිම කරදරයක් බාධකයක් නැතුව යහපත්ව ගමන් කරන්නට ශක්තිය ධෛර්ය සැලසේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම එවකට රත්නපුර රෝහලේ සේවය කළ, දැනට පදවිය මූලික රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය රුචිර තිරිමාදුර මහත්මාටත්, ඇතුළු රත්නපුර රෝහලේ 2A වාට්ටුවේ සේවය කළ ගයාන්, මලිති ඇතුළු සියලු වෛද්‍යවරුන්ටත් මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඉතින් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. ඒ වගේම හෙද නිලධාරී තුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත්, නොමීරු ලදුරු ඒකකයේ සියලු වෛද්‍යවරුන්ටත්, කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, රෝහල් අධ්‍යක්ෂකතුමාටත්, සියලු දිනාගේම දෙමාපියන්ටත්, දූදරු හැම දිනාටමත්, ගුරුවරුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේ. ඔවුන්ගේ ජීවිතවලට සතුට සැනසුම ළඟා වේවා. ඔවුන්ගේ යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල මුදුන්පත් කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රත්නපුරට අධිපති සුමන සමන් දිව්‍ය රාජ්‍යතුමෙන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා
පින් අනුමෝදන් කරනවා. එවගේම තමන්ටත් පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, කිසිම කරදරයක් බාධකයක් නැතුව සතුටින් සුවෙන් තමන්ගේ ජීවිතය ගත කරන්නට ශක්තිය ධෛර්ය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ හැම දෙනාටම අපි ආශිර්වාදයේ කරනවා. ඒ හැම දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියලු මුදුන්පත් වේවා. අවසානයේ ඔවුන්ටත් ඔබ අප හැම දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මීය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.